ගෞරවනීය ස්වාමීන් වහන්ස නිරතුරුවම කුසල කර්මයන් ප්‍රගුණ කරන කෙනෙකුගේ අවසන් මොහොතේ චුතිසිත පුංචි පමාවකදී වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වෙලා දුගතිගාමී වෙන්න පුළුවන්ද? අනිත් කාරණේ ස්වාමීන් වහන්ස අශෝක අධිරාජයා ඉතාමත් කෙටි කාලයකට පිඹුරු කුලයක ඉපදුනා උත්පත්ති ලැබුවා කියලා අපි දන්නවා. බොහෝ කුසල් රැස් කරපු කෙනෙකුට එහෙම දුගතිගාමී වෙන්න සිද්ධ වුණොත් නැවත සුගතිගාමී වීම සඳහා ඔහු තුල තියෙන පුණ්‍ය ශක්තියන් අවදි කරගන්න හැකියාවක් නැති වුණොත් දිගින් දිගටම එවන් දුගතිගාමී තත්වයක සිටින්නට ඒ කෙනාට සිදු වෙයිද? ඒක කියන්න බෑ නෝනා. දැන් අපි කියමු දැන් කෙනෙක් ඉන්නවා දන් දුන්නා නමුත් කර්මය කර්මඵල විශ්වාසයක් තිබ්බේ නැහැ. එයා කැලේක අලියෙක් වෙලා ඉපදෙනවා. නමුත් දැන් කැලේ ඉන්න අලියා තුලින් කවදාකවත් කුසල් පක්ෂයක් වැඩෙන්නේ නැහැ. මොකද කැලේ ඉන්න අලියා හැම වෙලාවම ද්වේෂය තුලින් අනුන්ගේ වගා පාලු කරලා මිනිස්සු මරලා අනුන්ව බීතියටපත් කරලා අනිත් සතුන් බීතියටපත් කරලා එයා ද්වේෂය තුලම තමයි යා ජීවත් වෙන්නේ. එතකොට එයාට නැවත සුගතියක් ලැබෙන්නේ නැහැ නෝනා. නමුත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ අලියා පින් ශක්තිය නිසා එයා දේවාලයක නැත්තම් පන්සලක තමයි යා හැදෙන්නේ. දේවාලේ පන්සලේ හදන ඇලියා බුදුන් වන්දනා කරනවා මල් පූජා කරනවා ධාතු කරුණුන් වහන්සේ වඩමනවා දාස් ගණන් මිනිස්සුන්ට සාදුකාර දෙනවා. මිනිස්සයා ඇසුරේ තමයි හැදෙන්නේ. මේ හේතුව නිසා යාට ඊළඟ ජීවිතයේ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට එහෙමනම් හැම කෙනාටම මේ තත්ත්වෙ නැහැ. ඒ ඉපදෙච්ච තැන අලෝභ අද්වේෂ අමෝහයන් වැඩෙන තැනක් නම් ඊට අදාළව යා ප්‍රතිසන්දිය සුගතිගාමි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ප්‍රේත ලෝකෙට වැටුණොත් එතන වැටෙන්නේ ලෝභ ද්වේෂ මෝහෙමයි. කොච්චර පිනක් තිබ්බත් විපාකෙට එන්න විදියක් නැහැ. නමුත් පරගත් රූප ජීවි බවට පත් වෙන. ඒ වගේ මිත්‍යා දෘෂ්ටික යක්ෂ කණ්ඩායමට වැටුණොත් අපිට නැවත ගොඩේ එන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම දරුණු සතෙක් වෙලා ওই කොටියා කියන්නේ සිංහයා කියන්නේ පෙර ගොඩක් දන් දීපු අය. නමුත් ඒගොල්ලන්ට කවදාකවත් ගොඩේම නැහැ. මොකද ඒගොල්ලෝ නිරතුරුම සත්ව ඝාතනය තුල ජීවත් වෙනවා. ඒ නිසා අපි එතෙන්ට වැටුණාට පස්සේ අපි තුලින් වැඩෙන්නා වූ ධර්මතාවයන් කුසල් අකුසල් මත තමයි අපිට ඒකෙන් ගැලවෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි වැටුණ තැන අප්‍රමාණ සත්ව ඝාතන කරන කරක් නම් සිල්පද බිඳෙන තැනක් නම් ලෝභ ද්වේෂ මෝහයන් වැඩෙන තැනක් නම් අපිට මතුවීමට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ වෙලින් කවදා හරි දවසක අපි ගොඩාපු දවසට තමයි මතුවෙලා ඉන්නේ. එතකම් මතුවෙන්නේ